අයිබෝවන් පුතේ හැමෝටම සුභ සන්ධ්‍යාවක් අයිබෝවන් 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 හරි ගන්න නිබන්ධනය මහවසර මව්බස සර් මම අද නිබන්ධනය ෆොටෝ කොපි කරා කළාද හරි හොඳේ හොඳේ ළමයින් අපි වාගේ මේ මව් බිම ඉපදී ඉන්නේ අත් පොඩි ටික අපි එක්කලා රකිමු අපි සිරි ලක් අම්මා තංගමනී තල්වැට පෙන මතකයි නේද ඊ අපි කිව්වා ඔව් සර් රයිට් ඔන්න පහත ඡේදය හොඳින් කියවා ඒ ඇසුරෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න හරි පහත ඡේදය හොඳින් කියවා ඒ ඇසුරෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා මව්බස ආරම්භයේ තියනවා පුතේ එතකොට පැටියෝ දෙවෙනි පිටුවේ තියෙන්නේ උදේ මේක මෙහෙමයි අහන්නේ ඔයාගේ සර් හරි ටීචර් හරි මේක ඉස්කෝලේදී කරනවා නම් කරන්නේ මේ ඡේද සර් හරි ටීචර් හරි ඔයාට ඇහෙන්න කියනවා පා කිව්වට පස්සේ අහලා ඔයාගේ ප්‍රශ්න ටිකක් ඔයාගෙන් අහනවා ඒකදී ඔයාගේ බලනවා මෙන්න මේ කුසලතාවය ඔයාට යම් දෙයක් පිළිබඳව අහුම්කම් දීලා හා සවන් දීලා ඒ දේ පිළිබඳ මතකයක් තියාගෙන ඒ දේ පිළිබඳව කතා කරන්න පුළුවන් ද කියලා මොකද ඒක අපි ගාව හදා ගන්න ඕනි කුසලතාවය අම්මා කියනවා ඔයාට පුතේ කඩේට ගිහිල්ලා සීනි 250කුයි පරිප්පු 500කුයි අරන් එන්නකො පුතා කියලා සල්ලි දෙනවා ඔයා පරිප්පු 250කුයි සීනි 500කුයි අරන් යනවා එහි ගැනීමේ දුර්වලතාවය අරුම් ගන් දීමේ දුර්වලතාවය ඒ කියන්නේ අර කළුව මාර්පණ ගියා වගේ කියන්නේ තොරතුරු අහගන්න නැතුව වැඩේ කරනවා හරිද ඒ නිසා ඔයාගේ දිනු කර ගන්න ඕනි කුසලතාවයක් තමයි යම් දෙයකට අහුම්කම් දීලා ඒකෙන් මොනහරි ඒ ගැන අහනකොට ආයි කියන්න පුළුවන් වෙන කුසලතාවය. එතකොට දැන් මේක මට එහෙම කරන්න බෑ. ඒක නිසා ඔයාට ඡේදෙ මම දීලා ඔයාගෙන් ප්‍රශ්න අහනවා. හරි. එහෙනම් හැමෝම ඡේදෙ ලස්සනට කියවලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. දැන් පටන් ගන්න. විනාඩි 10ක් විතර ගමු අපි. තාම උදේ පාන්දර ගිය ගම අද ශිෂ්‍යත් සම්මන්ත්‍රණය ආරේ වල සර් කීවෙනි පිටුවද තියෙන්නේ කියේද මදුක මනුක තියෙන්නේ දෙවෙනි පිටුවේ පිටුවේ ආගේ දෙවෙනි පිටුවේ තියෙනවා ඡේදය සෑම ගයක්ම ගෙවත්තකින් යුක්තය අකරයක් දෙකක් තරම් විශාල ගෙවත්ත හතර වටේම පැලෙනි වැටකි ආගේ ඡේදය හරි සදේව් කොහමද අද ඉස්කෝලේ ගියාද පුතේ හරි සමුදා ඉඳලා ඔයාලා අපි හැමෝගේම සාමාන්‍ය විදියට පාසල් ආරම්භ වෙනවා හරි හැමෝටම ඉස්කෝලේ යන්න පුළුවන් එතකොට දවසක් කර දවසක් ගියපු අය සති යක්කර සතියක් ගියපුවා හැමෝටම සඳයිනම් ඉස්කෝලේ ගිහින් සර් අපි නම් දෙකටම ගරි ආ එහෙමයි පුතා එක පල්ලියේ ඉස්කෝලේ තියෙන්නේ ඔව් සර් ආලෝ ටිකක් ඉවත් පැත්තේ එකලස් දෙනයි ඔය ඉස්කෝලේ ත්‍රිසස් බාලිකා විද්‍යාලය ඔයද ත්‍රිසස් බාලිකා විද්‍යාලය ඒ කොහෙද පුතේ
त्रिगुणावले हाँ त्री उसस बारी का ऐसा कौन है उसस बारी का विद्यालय क्या नहीं तो कौन है स्कूले कासरे ना की वासरे ना क्या ना दाहतुने शैनियाँ ना कहाँ से तो कौन प्राथमिक के लामा यादव तो कुत्ते हिटिया से दंग आडूई हाँ मैंने स्कूल वाले की लगा रखी है ओ से अरे मैंने आलू इतने ना दे या मियो आलन वा दस ना की ना वा अरे तो यार मैं क्यों नहीं दिया दोनों खाना वा का उल्लाक तीने गैस ने कला में गैस वाले तीने कूड़ वाले इन्हें कुरुल वाले ना अफा देना तो मैं आ गया इप्पा इप्पा दे मारुकर वाटे वाला मैं आ पुरी कल हाँ सर पुरी कल ले वाला तो सदैव हाँ सर वाकई नहीं तो मैं वाकई आलू हिटिया सर देने सर मामा देने आप ऐडियो देवनी पीटू है पालेवनी चेदे किया वाला एक अभ्यास दिन कराना थी पूजा नहीं ले वाला तो मैं आ मैं सर ओ मानु का अम्मा मानु शिष्यत पास मगर मानु का अनिवार्य शिष्यत पास करना बाल्य कारी पूसी पीने लगी नहीं अरांधुने तब में शिष्यत पास में निलो हाँ ये मज़े बाल्य अरे ये ना सर उप में बार तैयार का क्यों ना अनिवार्य मैं आऊँ ये बनना अरे शिष्यत पास करना बालना ලමයි තෑගි இல்லන සමහර අය බයිසිකල් இல்லනවා කම්පියුටර් இல்லනවා අපි මරුක යාළුවෝ இல்லලා තියෙන පූසේ හරි 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 වැඩේ කරන්න අම්මා තෑග්ග ගෙනත් දෙන්න හරි ඉක්මන ලියන්න ප්‍රශ්න ටික උත්තර अरे मामा दें जो इन्होंने लिलाक्षी लिलाक्षी बोलते हैं अभी कराने माओबस है अपने निबंधने देवनी पिटवे तीन ना पाले वेनी चेदे सेम है गिवात तक इन युत्ता में किया ठीक है ये चेदे किया वाला एक अरे उत्तर लिया ना दिए तो मोनवाड़े इधर कराने की हुए මොන පාඩමද කරන්න කිව්වේ පුතේ නිබන්ධනයේ දෙවෙනි පිටුව පිටු අංකය 2 ඒකේ තියෙනවා සෑම ගයක්ම ගෙවත්තකින් යුක්තේ කියන එක ආන්නේ චේති ප්‍රශ්න කියවලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න හා සර්
लियला इवराई सर अरे खाली नहीं आलू देने पस्से लोग तो ना ने अभी चुट्टा किलू पेटियो लिया पुटी का हरिया डंग बाला ने ओके समाहर तेरे दिन आप पेटले ना विशेष शेड मुझे लाभू वैला की ना प्रश्न ही कहते हैं ऐ अवश्य की ने हरे अबे उत्तर टिका बालम सर वाड़ीला उत्तर टिक किया ना इड़ा कालिंग अबे मैं चेद किया वान लोगों ने पूजे ने पैटी अबे किया मुचेद समागे कमागे वात्ता किन्हीं उत्तर අක්කරයක් දෙකක් තරම් විශාල ගෙවත්ත හතර වටේම පැල ඉනි වැටකි. ගේ ඉදිරිපසින් වැටෙන් ඇතුළු වීමට සෑදු කඩුල්ලකි. ගෙවත්ත දෙහි දොඩම් හා මඤ්ඤොක්කා යන වගාවන්ගෙන් යුක්තය. කෝන් මාදන් සියබලා වෘත වැවරණ
මිල්ල වැනි විශාල ගස් පහක් හෝ වෙයි. හෝ නැති ඉඩමක් දැකිය නොහැකිය. මයිල ගසක් හෝ කිහිපයක් සෑම ඉඩමකම වෙයි. කපා බිම හෙලන ලද විශාල ගස්වල කන්ද පිරිසයි. ඉතුරු වූ කොටස් මේ ඉඩම්වල සුලබය. හැම ඉඩමකම ලබු පැල ලබු වැලක් දෙකක් අනිවාර්යෙන් දක්නට බෙදගෙන ඒමට ගන්නා භාජනය වශයෙන් හා බීජ සාධන සඳහා ගන්නා ධාන්‍ය තැන්පත් කර තැබීමට ලබු කැටය භාවිතා වේ. මේ නිසා බින් තෑ නේ ජන ජීවිතයට ලබු වැල නැතුවම බැරි දෙයකි. Right. අපි ආමු ඊළඟට විලක්ෂි. Sir. කියන්න පුතේ ඡේදෙ. මොකද්ද සර් හරියට ඇහුන්නේ නැහැ. ඡේදෙ කියන්න පුතේ. සෑම ගෙයක්ම ගෙවත්තකින් යුක්තය. අක්කරයක් දෙකක් තරම් විශාල ගෙවත්තක් හතර වටේම පැලිනි වැටක් වැටකි. ගේ ඉදිරි පසින් නැටෙන් ඇතුළු වීමට සෑදූ කඩුල්ලකි. ගෙවතු දෙහි දොඩම් හා මඤ්ඤොක්කා යනවා වෙන් වගාවන් ගෙන් යුක්තය. කොන් මාදං සියවලා බුරුත වැවරණ මිල්ල වැනි විශාල ගස් එකක් දෙකක් හෝ නැති ඉඩමක් දැකිය නැහැකිය. මයිල් ගසක් හෝ කිහිපයක් සෑම ඉඩමකම වෙයි. කපා බිම හෙලන ලද විශාල ගස්වල කඳන් පිලිස්සි ඉතුරු වී කොටස් මේ ඉඩම්වල සුලබය. හැම ඉඩමකම ලැබු ඇලක් දෙකක් අනිවාර්යයෙන්ම දකින්නට ලැබේ. දියගෙන ඒමට ගන්නා භාජනය වශයෙන් හා බීජ සඳහා ගන්නා ධාන්‍ය තැන්පත් කර තැබීමට ලැබු කැට භාවිත වේ. මේ නිසා බින්තන්ගේ ජන ජීවිතයට ලැබු කැට ලැබු ඇල් නැතුම් බෙද හැකි. හරි සදියු. සර් මටද කිව්වේ? ඔව් සදියු. හැම ගෙයක්ම ගෙවත්තකින් යුක්තය. අක්කරයක් දෙකක් තරම් විශාල ගෙවත්ත හතර වටේම පැල ඉනි වැටකි. ගේ ඉදිරි පසින් වැටෙන් ඇතුළු වීමට සෑදූ කඩුල්ලකි. ගෙවතු දෙහි දොඩ හා මඤ්ඤොක්කා යන වගාවන්ගෙන් යුක්තය. කෝන් මාදන් සියබලා බුරුත වැවරණ මිල්ල වැනි විශාල ගස් එකක් දෙකක් හෝ නැති ඉඩම දැකිය නොහැකිය. මයිල ගසක් හෝ කිහිපයක් සෑම ඉඩමකම වෙයි. කපා බිම හැලින ලද විශාල ගස්වල කඳන් පිලිස්සි උතුරු කොටස් මේ ඉඩම්වල සුලබය. හැම ඉඩමකම ලබු ඇලක් දෙකක් අනිවාර්යයෙන් දකින්නට ලැබේ. දියගෙන ඒමට ගන්නා භාජනය වශයෙන් හා බීජ සඳහා ගන්නා ධාන්‍ය තැන්පත් කර තැබීමට ලබු කැට භාවිත වේ. මේ නිසා බින්තැන්නේ ජන ජීවිතයට ලබු වැල නැතුවම බැරි දෙයකි. හරි සෙව්වන්දි. සෙව්වන්දි නැත්තං සියත්මා. සර් මටද කිව්වේ? ඔව් කියන්න කොහොමද? සෑම ගෙයක්ම ගෙවත්තකින් යුක්තය. අක්කරයක් දෙකක් තරම් විශාල ගෙවත්ත හතර වටේම පැල ඉනි වැටකි. ගේ ඉදිරි පසින් වැටෙන් ඇතුළු වීමට සෑදූ කඩුල්ලකි. ගෙවතු දෙහි දොඩම් හා මඤ්ඤොක්කා යන වගාවෙන් යුක්තය. කෝන් මාදන් සියඹලා බුරුත වැවරණ
මිල්ල වැනි විශාල ගස් එකක් දෙකක් හෝ නැති ඉඩමක් දැකිය නොහැකිය. මයිල ගසක් හෝ කිහිපයක් සැම ඉඩකම වෙයි. කපා බීම හෙළන ලද විශාල ගස්වල කඳන් පිලිසීතුරු වූ කොටස් මේ ඉඩම්වල සුලභය. හැම ඉඩමකම ලබු වැලක් දෙකක් අනිවාර්යෙන් දකින්නට ලැබේ. දියගෙන ඒමට ගන්නා භාජනය වශයෙන් බීජ හා බීජ සඳහා ගන්නා ධාන්‍ය තැන්පත් කර තැබීමට ලබු කැටය භාවිතා වේ. මේ නිසා බින්තැන්නේ ජන ජීවිතයට ලබු වැල නැතුවම බැරි දෙයකි. හරි සදෙව්. හරි. එහෙනම් අපි මේ කතා කරගෙන යමු. පුතේ අපි ප්‍රශ්න ටික බලමු. ගෙවත්ත වටේට ඇත්තේ කුමක්ද? මනුක මොකද්ද ගෙවත්ත වටේට තියෙන්නේ? පැලිනි වැටකි. පැලිනි වැටකි. එහෙනම් ගෙවත්ත වටේටම ඇත්තේ කුමක්ද? පැලිනි වැටක්. තමයි ගෙවත්ත වටේටම තියෙන්නේ. පැලිනි වැට කියයිද? ඉනි වැට බෑ පුතේ. පැලිනි වැට කියන වචනේ තියෙන්නේ. බාගට උත්තර ලියන්න බැරි වෙනවා අපිට. ආ. සර් පැණේ මකරට කමන්නේ නැද්ද? ආ කමන්නේ කමන්නේ. හරියට දාගන්න ලස්සනට. උත්තරේ ලියා ගන්න වැරදි එකක් එහෙම ලියලා තිබ්බා. එතකොට මේ පැලිනි වැට කියන එක දන්නවා මං කියලා හිතනවා මං ඔයා. ඔයාගේ ඉඩමයි, ඔයා ඉන්නේ ඔයාගේ මත්තේ ඉඩමයි, අල්ලපු වත්තේ ඉඩමයි අතර වෙන් කරන්න. දැන් නම් ගොඩක් වෙලාවට අර කොන්ක්‍රීට් කණු හිටවලා කම්බි ගහනවා නැත්තම් තාප්පයක් බඳිනවා. හැබැයි පැලිනි වැට කියන්නේ ඒකට නෙමෙයි. ඒ කොන්ක්‍රීට් කණු තාප්ප මෙවා නෙමෙයි. ඉඩම් දෙක වෙන් කරන්න සමහර වෙලාවට වෙඩරු ලාඩප්පා සූර්ය වගේ ලී හිටවලා පොඩියට වැටක් පේලියට හිටවලා යනවා. ගොඩක් කරලා ලාඩප්ප පාවිච්චි කරනවා. හරිද? එන්නේ විදිහට හදාගත්තු වැටක් තමයි මේ පැලිනි වැට කියලා හඳුන්වන්නේ. ආ ඒක ස්ථීර වැටක් නෙමෙයි. ඒක කම්බි ගහලා තාප්ප බැඳලා වගේ හදන එකක් නෙමෙයි. ගේ ඉදිරිපස වැටෙන් ඇතුළු වීමට සාදායත්තේ කුමක්ද? අපා මොකද උත්තරේ? කඩුල්ලක්. කඩුල්ලක්. පුතේ කඩුල්ලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දාන ගේට්ටුව නෙමෙයි. හරිද? ඔව්. මේ කඩුල්ලක් වෙනකොට කඩුල්ලකි. ආ කඩුල්ලක කියන්නත් පුළුවන්. සර් කේලේ කියන්නේ කඩුල්ලකි. හා කඩුල්ලක. එතකොට මේ කඩුල්ලක් කියලා කියන්නේ ගේට්ටුවක් නෙමෙයි. කණු ඒ වටේටම වැට ගහලා ඒ ගෙට නිවසට ඇතුල් වෙන්න තියෙන තැන, බත්තට ඇතුල් වෙන්න තියෙන තැන කණු දෙකක් හිටවලා නේද? අපි දානවා මේ ලී තුනක් හතරක් විදියට හරහට දානවා. ඔයා චුටි කාලේ ඔයාගේ ගෙදර ඉස්සරහ උළුස්සෙත් ගහන්නේ අම්මා කඩුල්ලක් හදනවනේ නේද? ඔයා චුටි කාලේ ඇවිදලා ගිහිල්ලා මිතුරට යාවි කියලා කඩුල්ලක් හදනව නේද? ඒ වගේ කඩුල්ල කියන්නේ ඒක. හරි. ඊළඟට අපේ ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය අහනවා. ගෙවත්තේ ඇති වගාවන් මොනවාද? මට කියන්න සදේ මොනවාද වගාවන් කියලා? දෙහි දොඩම් හා මඤ්ඤොක්කා. ඒ පැටියෝ දෙහි විත් නෙමෙයි බලන්න ගෙවතු දෙහි. ගෙවතු දෙහි. උතේ ගෙවතු දෙහි කියන්නේ මොනවාද කියලා නම් මම දන්නේ නැහැ හරියටම. දෙහි ගෙවතු දෙහි කියලා වචනේ පාවිච්චි වෙන්නේ. නමුත් ගෙවතු දෙහි කියන වචනේ තියෙන්න ඕනේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට මතීස අපි කියමු උත්තරේ. ප්‍රශ්න අංක 4 ගෙවත්තේ ඇති විශාල ගස් වර්ග තුනක් කෝන් මාදන් සියබලා. රයිට්. කෝන් මාදන් සියබලා නැත්තම් බුරුත වැවරණ මිල්ල. කෝන් මාදන් සියබලා බුරුත වැවරණ මිල්ල. මෙන්න මේ තුනක් ලිවුණා නම් හරි. ඊළඟට මනුක ඡේදයේ සඳහන් පරිදි බින්තැන්නේ ජන ජීවිතයේ ලබු වෙන නැතුවම් බැරි දෙයක් වන්නේ ඇයි? බින්තැන්නේ ජන ජීවිතයට ලබු වෙන අවශ්‍යම නිසා. වැරදි. ඒක නෙමෙයි උත්තරේ. සේ මම කියන්නේ
अवश्य මෙහෙමයි පුතේ ඔය බින්දන්නේ ජන ජීවිතය කියලා කියන්නේ මේ අද කාලේ ගැන ලියවෙච්ච එකක් නෙමෙයි මේ මීට අවුරුදු 50කට 60කට එහා ඉස්සර ජීවි කුසිකාරික ජීවිතයේ කලයක් එහෙම නැහැ ලබු වැලක් කියපුවන් දන්නවද හැමෝම ලබු කියන්නේ මොනවද කියලා මං හිතනවා දන්නවා ඇති කියලා මේ ලබු ගෙඩියක් හොඳට මෝරන්න තියලා एक मैं उंडीं कपला एक हदागान ने पुलवा मतुर के इन बाजों ने आप पीजिए लाभ कहते हरे लाभ कहते ऐसा कोटे मैं लाभ कहते हैं आप इटे फाला प्रयोजन ने आते ना मतुर के इन एक आप दिए के ने मटे गाना बाजों ने आप पीजिए मैं आये इलाके कारण है आप इटे मैं क्या वेदगत थे ना वहाँ आप ही वगा करने कोटे वगा ඒ බීජ විද්‍යට ගන්න ධාන්‍ය වර්ග ඒ කියන්නේ කුරක්කන් මෙනේරි තල මුං ආ ඒ වගේ බීජ වර්ග තැම්පත් කරන බීජ විද්‍යට ගන්න ධාන්‍ය වර්ග තැම්පත් කරන භාජනයක් විදියට මේක ගන්නවා ඒ කියන්නේ අද වගේ පොරවුර ගෝණි මේවා පාවිච්චි වෙනවට වඩා අරකේ තමයි බීජ ටික දාලා ඔක අපි තියනවා එල්ලලා තියනවා දුමේ ආ දුම කියන එක සමහර අය දන්නවත් දන්නේ නැහැ දුම කියලා කියන්නේ සාමාන්‍ය දුම් මැස්ස ඒ කියන්නේ ඔය රබර් වේල දුම් මැස්ස නෙමෙයි සාමාන්‍යයෙන් අපේ ගෙදර කුස්සියේ ලිපට උඩින් එල්ලනවා දුම් වැදිරුවා මේ සත්තු කන්නේත් නැහැ එහෙම විනාශ වෙන්නේ නැහැ ආ බුල්ලෝ විදින්නේ නැහැ ඒවා වෙන්නේ නැහැ ඊට පස්සේ මේක මෙයා මේ එහෙනම් ඒ කාරණා දෙකට මේ ලබු කැටේ ඕනි ඒක නිසා ලබු කැටේ ඕනි නිසා ලබු වැල නැතිවම බැරි දෙයක් වෙනවා මං කියවනේ ලබු වැල මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැඩලෙනවා පොඩ්ඩක් බලන්න කියලා එහෙනම් උත්තරේ එන්න ඕනි මෙහෙමයි දියගෙනීමට ගන්නා වාදනයක් වශයෙන් හා දියගෙනීමට ගන්නා වාදනයක් වශයෙන් හා බීජ සඳහා ගන්නා ධාන්‍ය තැම්පත් කර තැබීමට ලබු කැටේ අවශ්‍ය වෙන නිසා තමයි ලබු වැල නැතිවම බැරි වෙන්නේ එහෙනම් ලියන්න ආයෙත් මම මතක් කරන්නම් දියගෙනීමට ගන්නා වාදනයක් වශයෙන් හා බීජ සඳහා ගන්නා ධාන්‍ය තැම්පත් කර තැබීමට ලබු කැට අවශ්‍ය වන නිසා ලබු කැට අවශ්‍ය වන නිසා තමයි ලබු කැට බැල අපිට වැදගත් මොකද ලබු කැටේ අපිට හම්බෙන්නේ එතනින්නේ හරි දුලබ යන අදහසට විරුද්ධාර්ථ පදය මොකද්ද පුබුදු දුලබ සුලබ 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 කියන්නේ හැම තැනම තියෙනවා පළු ගල් සුලබයි මැණික් ගල් දුලබයි ඒ වගේ හරි එහෙනම් ඒ වැරදි හදාගෙන අපි යම් පැඩියෝ අපේ ඊළඟ කොටසට පිටු අංකය 3 ආය ඡේදයක් තියෙනවා ඒ ඡේද කියවලා පුංචි ප්‍රශ්න පහක් තියෙනවා පහට උත්තර ලියමු सर सर ओह
ඔබට සර් පළවෙනි කියනවන මෙම ඡේදය ඇතුළත් ඔබේ කියවීම් පොතේ සඳහන් පාඩම කුමක්ද කියලා ඒ කියවීම් පොත නැහැ සර් මම දන්නවා හරි අපි ඒක තියමුකෝ දන්න ටික ලියමු සර් සර් කියන්න ඒ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කේ ඒකේ නම් පාඩම පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තුව තියන්නකෝ හැමෝම සර් මම දන්නවා හා දන්නයි ලියන්න නොදන්නයි තියන්න හරි සර්
पुते बंकी ने क्या है ना वादे हाँ हरी सर लाइटिंग का टाइम ही लगती है ना बैटरी वर्क नहीं सर मामा शुरू हरी सर वैरेगा टा मैं इन्हें अंदर वाले वैरेगा दी लगती है इन्हें हाँ एक तो मैं मामा बैलू मैं लामा ही मुकाब करी मैसेज दिया था ना देख का मामा एक एक जुट्टा बैलू है हरी हरी उधर मैं अत्यावश्यक कॉल लेकर का है मर्डर एक अन्य विद्वाल पत्तुआ में स्कूले प्रश्न के लिए कता गए ले चुटक अरे देखो यार लग बैठे ही बता मिला दो तीन ने चुटक इन्हें और सर अरे बोले हाँ आज हमारे इंद्र पराकू ने आलिया के पापा हमारे तो पांती आप पटांगन ना एका हाथ टे इवरे वे ना इधर बस यार ताव पांती आती है ना एका हाथ तेंदा आटाई काले आटाई का अभी ना ये पहाड़ों पर पराकू ना हरे मैं ओया मैं हिम्मत करा ना मैं ඔයාට අපි කචේදයක් කරා දැන් ඉතින් ඊළඟ ඡේදය තමයි අපි කතා කරගෙන යන්නේ පොඩ්ඩක් අපිත් එක්ක උත්තරේ ලියමු පුතේ මට මේ අද දවසේ මේ සෑහෙනම කාර්යබහුල දවසක් ඒ කියන්නේ ශිෂ්‍යත් විභාගෙ කිට්ටු නිසා මේ ඒක හින්දා පන්තිය පරක්කු වෙලා පටන් ගන්න බැයිද 8යි කාලට ආ පුතේ කොහොමවත් අපි පන්තිය පටන් ගන්නකොට 8යි 5 8යි 10 වගේ වෙනවා තවම විනාඩි 5ක් විතර තමයි පැටි ඔයාලා මිස් වෙන්නේ මේ එක හදා ගන්න මේ එතකොට ගැටලුවක් නැහැ හරි අපි කොහමද රෙකෝඩින් එකක් දෙවනවනේ මේ හරි එහෙනම් උත්තර ටික බලමු මේ හරි ඉන්න පුතේ උත්තර ටික බලමු පෙරලා ගන්න पुते मैं ताऊ पुताटे पोतना होया करने बैरी बैन नहीं थी अरे मैं पोते पहावासेरे पोते अरे दे आती है ना पूजनी का आती है ना अफ़ा का आती है ना चालू का आती है ना मैं लल्लाक्षी का आती है ना अरे මේ එහෙනම් අපි චුට්ටක් කතා කරමු සමාජාව නැහැ පොතේ ඔව් මම මේක ඔයාලගේ ගෲප් එකට දැම්ම පැටියෝ කැමති අය ගෲප් එකේ වින් කරගන්න නම් අවශ්‍ය නැහැ නමුත් ගෲප් එකෙන් බලා ගන්න ඉන්න ගමන් පාඩමක් දෙකක් කියවන්න හරි එතකොට මේකේ අපි කතා කරන පාඩමේ අපේ පාඩම තමයි මෙන්න මේක सतिये दवस पहम पासल लेना अत्तम्मला सिटी ओ उते अत्तम्मा किया ने काट दे අම්මගේ අම්මට පිට අම්මගේ අම්මට පිට අම්මට කියනවා නම් කියනවා අපිට එක වසරෙදි කියලා දෙන්නේ අම්මට හරි එක වසරෙදි කියලා දෙන්නේ නේද
अम्मगे अम्मा आची अम्मा अम्मगे ताता मगे सिया अम्मगे अक्का लुकु अम्मा अम्मगे नंगी पुंची अम्मा अम्मगे अय्या लुकु मामा अम्मगे मल्ली पुडी मामा तातगे ताता मगे सिया तातगे अम्मा मगे आची तातगे अक्का लुकुनेंदा तातगे नंगी पुडी नेंदा तातगे अय्या लुकु ताता तातगे मल्ली मगे बापा අපිට ඕන ඈකන් කියලා දෙනවනේ. එතකොට අත්තම්මා කියන්නේ කො තාත්තගේ එහෙම නැත්නම් අම්මගේ අම්මට. එතකොට සතිය දවස් 5ෙම සමහර වෙලාවට ආච්චි අම්මත් එක්ක ඉස්කෝලේ යන අත්තම්මත් එක්ක ඉස්කෝලේ යන ළමයි ඉන්නවා. ඒ කියන්නේ අත්තම්මා සතිය දවස් 5ෙම ඔයාලගේ ඉස්කෝලේ යනවා. හැබැයි සිය දූ දරුවන්ගේ දරුවන් කැටුව නැවත පාසල් යන මේ අත්තම්මල වගේම ලිලි අත්තම්මා දරුවන්ට ආදරේ. එහෙත් ඇය දිනපතා පාසලට එන්නේද යන්නේද තනියමයි. උදෑසන 6ට පමණ පාසල අභිමුවට. උදේ අභිමුවට ගියාද මේ තේරුම? ළඟට ළඟට ඉදිරියට ඉදිරියට ඉදිරියට. පුළුවන් නම් ලොකු උත්සාහයක් කරන් මේක ළඟට ගන්න. මොකද මේකේ සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙනවා නම් 7 8 ළමයිගේ පොත. ඒ හා සමානම කරුණු කාරණා තියෙනවා මේ අරුත් පැහැදිලි කිරීමේ වචන එහෙම ගොඩක් තියෙනවා. එතන අභිමුවට කියන්නේ ඉදිරියට එන අය. එතන සිට සිය දෛනික දෛනික කියන්නේ දිනපතා 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 දෛනික කියන්නේ දිනපතා. රාජකාරී ආරම්භණීය උතේ මේ පොත අනිවා මේක ලියලා ඔක්කොම කරලා තියෙන්නේ ලිඛිත භාෂාවෙන් හැම පාඩමක්ම වාගේම ලියලා තියෙන ලිඛිත පාසාවෙන්. ඒක නිසා වාක්‍යයේම හරියට වාක්‍යාත මේවා බලලා තියෙනවා. ලියන භාෂාවේ තියෙන්නේ. ඒ නිසා ඔයාලට හොඳ අවබෝධයකුත් ගන්න පුළුවන්. ඇය නමින් ලිලි වයලට් එය කෑගල්ල පරගම්ම නෑ උපන් ගම්පියසයි. අපිට නැත්ද මේ ඉස්කෝලේ යාළුවෙක්. මෙයා යන ඉස්කෝලේ කොහෙද දන්නවද? කොහෙද මේ ඉස්කෝලේ? කෑගල්ල පෙට්ටි මුල්ල බණ්ඩාරනායක විද්‍යාලය. බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ ගාව තමයි මෙයා වැඩ කරන්නේ. මොකද්ද මෙයාගේ රාජකාරිය? මේ ලිලියත් අම්මා හෙවත් වයලට් ආච්චි පාසලට පැමිණි අමුතු මේ අමුතුම රාජකාරිය. මෙයා ඉන්නේ අමුතු වැඩක් කරන්නේ. මොකද්ද වැඩේ බලන්න. පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශයක සේවාවක් නොවෙතත් නිලනවත් එවැනිම රාජකාරියක් ඇය නියලුනේ ස්වේච්ඡාවෙන් කියන්නේ සො කැමැත්තේ. උදේම සේවයට එන අය පාසලට එන දරුවන් ආරක්ෂිතව පාරමාරු කරවයි. පාසල් බස් රථ වෑන් රථ මෙන්ම පාසලට ඉදිරියෙන් එහා මෙහා යන වෙලත් වාහනද කඩිසලව හසුරවාලයි. හරි හරි අමාරු අදවසෙම කෑ ගහන. හරිද? එහෙනම් මෙයාගේ වැඩේ තමයි ස්කෝල් ඉස්සරහා පාරේ වාහනේ හිට මෙන්න මාරු මේ හසුරවනවා. ඒ වගේම පාසලේ එන ළමයින්ව ආරක්ෂිතව පාරමාරු කරලා ඉස්කෝලේ ඇතුළට ගන්න. පොලිසිය නාරිනියක් වගේ. අන්න හරි පොලිසිය මේ කාන්තාවක් වගේ ට්‍රැෆික් මහත්තෙක් වගේ. ආ මෙහෙන් කරනවා මෙහෙන් කරනවා නේද? ආ විසිල් එකක් ගහලා නවත්තන මේ ගොඩක් වයසක ආච්චි අම්මා කෙනෙක්. බලන්න මිනිස්සු හරිද? මේ මිනිස්සු උදේ ඔච්චර මේ සමාජයට යහපතක් කරන්න උත්සාහ කරනවද කියලා. වයසකට ගිහිල්ලා මේ ආච්චි අම්මට බැරිය පැත්තකට වෙලා ඉන්න නේද? ආ හරි ඉතින් මේ අය බොහොම වීරවන්ත කාන්තාවක්. මට මතකයි මේ ඇයව ඇගීමකටත් ලක් වුණා. අර මට මතක විදිහට එයාට සම්මානයක් දුන්නා නේද? ඔව් සම්මානයක් හම්බ වුණා. මට මතක විදිහට දෙරණ රූපවාහිනී වැඩසටහනකදී එයාට අර මේ සම්මානයක් එයාට හම්බ වුණා. ඇත්තටම අගේ කළ යුතු දෙයක් සමාජයේ තමන් මේ
පොඩි කාලයක් ජීවත් වෙන සමාජයේ පුළුවන් තරම් සමාජයේ වෙන සේවයක් කරනවා. අපි නම් අහන්නේ මොකද? අපි ඔය වැඩේ කළොත් අපිට කීයක් හම්බ වෙනවා? ඇයි අපි ඔය වැඩේ කරන්නේ? නෑ. බලන්න මේ අච්චි අම්මා එතකොට මිනිස්සු දන්නවා රියදුරු මහත්තුම දන්නවා ආ මේ වෙලාවට මේ අච්චි අම්මා මෙතන ඉන්නවා මේ වැඩේ කරනවා. ඉතින් හොඳ අගේ කළ යුතු චරිතයක්. හරි අපි බලමු ප්‍රශ්න ටික බැදීරු. හරි මෙන්න ප්‍රශ්න ටික. ඡේදයේ ඇතුළත් ඔබේ කියවීම් පොතේ සඳහන් පාඩම තමයි පාර කියන අත්තම්මා. පාර කියන අත්තම්මා. ලිවි අත්තම්මා දිනපතා පාසල අසලට පැමිණෙන්නේ කීයටද? 6ට කියලා. ආ 6ට කියලා ලිව්වා නම් වැරදි පැටියෝ. 6ට නෙමෙයි උත්තරේ උදෑසන 6ට. උදෑසන 6. 6 50. උදෑසන 6ට පමණ. මම උදෑසන 6ට පමණ. ඔව් උදෑසන 6ට පමණ තමයි. ඒක උදෑසන 6ට. ආ අපි ඒ උත්තරෙත් පිළිගමු. උදෑස හැබැයි උදෑසන කියලා කෑල්ල තියෙන්න ඕනි. උදෑසන 6ට නැත්නම් උදෑසන 6ට පමණ. ලිලි අත්තම්මාගේ උපන්තම කොහෙද කෑගල්ල කියලා ලිව්වත් වැරදි. පරගම්මන. කෑගල්ලේ පරගම්මන. සර් කෑගල්ලේ පරංගමන හරිද? පරංගම නෙමෙයි අපිට උත්තරේ තියෙනවා. පරගම්මන. ඔව් සර්. හරි උත්තරේ තියෙනවා. මෙනේවා ලියන්න බෑ. ආ ඊළඟට ලිලි අත්තම්මා හඳුන්වන අනෙක් නම කුමක්ද? समीप එතන කාට හිතන්න බෑ මට අම්මා කෙනෙක් ඉන්නවනේ මම ඒ කාටවත් අම්මේ කියන්නේ නෑනේ ගෙදර ඉන්නේ මගේ අම්මා නැත්නම් අපේ අම්මා වෙන කෙනෙක් අම්මගේ වයස කෙනෙක් අපි දැක්කොත් අම්මේ කියලා අපි නන්නාඳුන කෙනෙක් දැක්කොත් අපි කතා කරනවා අම්මේ කොහොමද නේද ඒක එහෙම අය කතා කරන වයලට් අම්මා කියලා sorry ලිලි අම්මා කියලා ලිලි වයලට් නේ නම ලිලි අම්මා සමහර අය කතා කරනවා මෙයාගේ වයසත් එක්ක චූටි ඔයාලා වගේ අය කතා කරනවා ආච්චි වයලට් ආච්චි නැත්නම් ලිලි ආච්චි කියලා කියන්නේ වයලට් ආච්චි එහෙම නම් තියෙනවා හ්ම් ගුණපාල හෙවත් කලුවා බල්ලෙක්ගේ නමක් නෙමෙයි කලුවා කියන්නේ ගම්මන පාවිච්චි කරනවා හා ඩිංගිරි මහත්තයා හෙවත් ඩිංගිරි එහෙම කෑ නම් පාවිච්චි වෙනවා හරිද එතකොට මේ හෙවත් කියන වචනේ දෙපැත්තට නම් දෙකක් දානවා හරිද අෆා අෆා හෙවත් සුදුමැණිකි ආ ගෙදරට මොකක්ද කියලා කතා කරනවද දන්නේ නැහැ එහෙම කතා කරනවා පූජනීය හෙවත් චූටි දූ හරිද සදිව් හෙවත් sorry සදිව් හෙවත් ලොකු පුතා ආ එහෙම කියනවා සදිව් හෙවත් අපේ ලොකු පුතා ආ මහත්වයාද ගෙදර නැහැ කියලා අම්මා කියන්න පුළුවන් කෙනෙක්. එහෙනම් අර පවිතින නමට තව කැලලක් සම්බන්ධ කරලා කතා කරනවා. ඒකෝට හෙවත් කියන වචනේ දෙපැත්තේ තියෙන වචන දෙකම එකම පුච්චලයක හඳුන්වන විදිහට. හරි. එහෙනම් මේ වයලට් ආච්චි හඳුන්වන නම තමයි අනෙක් තමයි ලිලි අත්තම්මා හඳුන්වන නම. අනෙක් නම තමයි වයලට් ආච්චි. ඊළඟට සො කැමැත්තෙන් යන අදහස දෙන වචනයක් කියෙදින් දැක් මේ ලියන්න කියලා. සො කැමැත්තෙන් කියන්නේ ස්වේච්ඡාවෙන් බලන්න හරියටම ලියලා කියනවාද කියලා. ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් හරියටම ලියලා තියනවාද බලන්න. එහෙම තමයි ලිව්වේ සර්. හරි. එහෙනම් ප්‍රශ්න පහරි උත්තර පහරි. එහෙනම් දැන් ලෑස්ති වෙන්න ලියන්න අපේ අසාලිවීම 1 ඉඳන් 10ට අංක දාගන්න.
හරි අසාලියෙම ලියලා අද ක්ලාස් එක නවත්තමු අද ගොඩක් කාර්යම වුණ දවසක් එහෙම දවස් තියෙනවා ජීවිතේ නේද අපි උදේ නැගිටලා කරන්න හිතපු වැඩ නෙමෙයි කරන්න සිද්ධ වෙන දවස් ඔයාලටත් එහෙමයි අපි අමොට මෙහෙමයි ජීවිතේ එහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් කරන්න අමාරුම වැඩක් මේ දවස් ඉස්සෙල්ලම කරන්න කියලා කියන්නේ හරි එහෙනම් අපි පටන් ගමු සර් කැම් එක ඔෆ් කරන්න පළවෙනි වචනේ අංක 1 ලියන්න පාසල් බස් රට පාසල් බස් රට හරි සර් හරි සර් හරි වැඩිය ඊළඟට අංක දෙක අභිමුවට අභිමුවට මොකද්ද සර් අංක දෙක අභිමුවට අපි කිව්වේ අර ඉදිරියට කියන වචනය ආන් ඒවා ඒකේ සමාන පදේ අභිමුවට හරි සර් හරි ඔයාලා මයික් ඔන් කරන්න එපා බැඩියෝ අභිමුවට ඊළඟට දෛනික 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 ඊළඟ එක අංක 4 ආරක්ෂක ආරක්ෂක ඊළඟ එක පහ රාජකාරී 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 සර් රාජකාරීද රාජකාරී නෙවෙයි රාජකාරී රාජකාරී ඊළඟ එක අංශයකට අංශයක අංශයක අංක 6 අංශයක සර් අංශයකද අංශයක ආරක්ෂක අංශයක වෛද්‍ය අංශයක අංශයක අත සවේච්ඡාවෙන් සවේච්ඡාවෙන් සවේච්ඡාවෙන්
So a chari. ඊළඟ වචනේ නිල නොලත් නිල නොලත් මොකද්ද සර් නිල නිල නොලත් ඊළඟ වචනේ වෑන් රථ වෑන් රථ වෑන් රථ ඊළඟ එක අත් අම්මා අත් අම්මා අත් අම්මා අත් අම්මා නිවන් ගියේ අත්තම්මාද අත්තම්මලාද අත්තම්මා එක්කෙනෙක් හරි වචනේ ඔව් ඔසල් මට 1යි 2යි 3යි 4යි යවුන්නේ ආ සර් කියනවා ලියා ගන්න පැටියෝ හැමෝම චෙක් කරගන්න පාසල් පස්සත ඊළඟ එක තුන්වෙනි එක අභිමුවට ඇහෙන්නද අභිමුවට සර් දෙවෙනි එකද ඔව් අංක දෙක අභිමුවට අංක තුන දෛනික අංක හතර ආරක්ෂක ආරක්ෂක පහ රාජකාරී අංක 6 අංශයක ස්වේච්ඡාවෙන් අංක 7 අංක 8 නිල නොලත් අංක 9 වෑන් රථ අංක 10 අත්තම්මා අත්තම්මා right මෙන්න උත්තර දෙන්න පාසල් බස් රථ වචන තුනක් මහ ප්‍රාණ පයන්න තියෙන මෙතන
අභිමුවට දෛනික කොම්බු දෙකත් එක්ක දයන් ලියන්නේ දෛනික මෙහෙම ලියන්නේ එහෙම නෑ මෙහෙම ලියලා නෑ දෛනික දෛනික මෙහෙම වැරදි ආරක්ෂක මූර්ධජෂර රාජකාරී මේ රාජකාරී කියලා සර් කියුවේ අංශයක තාලදේශ ස්වේච්ඡාවෙන් ආ මා ප්‍රාණචා ලියන්නේ මෙහෙමයි සර් ඔබගියෝ සර් අර දෙවෙනි එක තියනවා නේද අභිමුවට කියලා ඒක මා ප්‍රාණ බයන්න නෙමෙයිද නෑ පැඩියෝ අපිට දීලා තියෙන්නේ පොතේ නම් ඔය විදිහට තමයි අභිමුවට කියලා කියන්නේ නෑ ඊළඟ නිල නොල න දන්තද වචන දෙකක් බෑන් රත වචන දෙකක් මා ප්‍රාණත අත්තම්මා එක වචනයක් හරි ඕදුරට වැඩ ටික ඉවරයි මම අයින් වෙන්නම් මෙතනින් බලා ගන්න පුතා අද සින්දුවක් අහන්න තමයි පැටි අපිට වෙලාව නැති වෙන්නේ ඒ මගේ 10න් 10යි හරි සතුටු වුණා පූජනී කීයද සෑ වගේ 10න් 10යි හරි සතුටු වුණා සෑ බලන ආහා බලන්න සර් මගේ 10න් 9යි ඇයිසියත් මොකද උනේ කොයිකද වැරදුනේ ස්වේච්ඡාවෙන්ද අභිමුවට ආ මහ ප්‍රාණ කියන්නේ නැහැ පැඩි අපිට දැන් මේ පොතේ එහෙම දීලා තියන්නේ මේක මගේ 10න් 10යි හරි ගුඩ් 10න් 9යි කියනවා කවුද මනුක 10න් 8යි තමයි අරේ 10න් 10යි කියනවා 10න් 9යි කියනවා මනුක විලක්ෂි 10න් 10යි කියනවා ප්‍රදීප් කීයද පැඩියෝ අපා 10න් 7යි නේ පැඩියෝ මම මේ දුන්නේ දැන් ඔයාගේ නිබන්ධනයේ තියෙන ඡේදේ හරිද එක වචනයක්වත් පිටින් දුන්නේ නැහැ මේ වචන 10ම ඔය ඡේදේ තියෙනවා ඔයා දැන් ඕක කියෙව්වා සර් මගේ 10න් 10යි. රයිට් ප්‍රදීප්. එහෙනම් පොතේ 10න් 6යි. ආ. හරිද? එහෙනම් වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඔයා කියවනකොට හරි බුද්ධියෙන් කල්පනාමින් කියවන්නේ නැහැ. මේක නෙමෙයි මොන දේ කියෙව්වත් හරි විමසිලිපත්ව කියවන්න ඕනි. අකුරු කොහොමද? එහෙම කියන එක. හරි? අලුත් දෙයක් කියවනකොට පොඩි විමසිලිපත්භාවයකින් කියවන්න ඕනි. හරි එහෙනම් පට 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 ගාලා රචනා මාතෘකාව ලියා ගන්න අපි සර්ගේ නම්බරේ නිබන්ධනයේ තියෙනවා හරි සර්ගේ නම්බරේ නිබන්ධනයේ තියෙනවා අයිලර්නින් නිබන්ධනයේ තියෙනම් අයිලර්නින් නම්බරේ නිබන්ධනයේ තියෙනවා හරි මොනාරි ගැටලු තියෙනවා නම් ඒකට දාන්න ඔයා ඒ කියන්නේ විස්තරය හරි මෙන්න පොත් කරන්නේ ඔව් පුතේ පහේ පොත් කරන්නේ තේරුණේ පහේ පොත් කරන්නේ කියලා ඇහුවා සර් මෙහෙමයි පහේ පොත් විතරක් නෙමෙයි හතරේ පොත් කරනවා මේ මේ පාඩම් තියෙන තැන් වලින් මම ඔයාලට හොයලා දෙනවා. පහේ පොත හම්බෙනකන් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ අපිත් එක්ක වැඩ කරන්නකො. හා අපි ගෲප් එකට දාලා තියෙනවා පහේ පොත PDF එක බලන්න පුළුවන්. මේ රචනා මාතෘකාව. මේක ලියමු අපි. සුන්දර ගෙවත්තා. හා සර්. ගෙවත්ත. සුන්දර ගෙවත්ත. ෆයින්. මේක ලියලා ඔයා මගේ WhatsApp නම්බරේ 0767484381 මේකට WhatsApp කරන්න ඕනේ. මම හැබැයි අහන්නේ නැහැ ඔයා ඇහුවද මෙයා ඇහුවද කියලා අහන්නේ නැහැ. උපු කට්ටියට බලලා උත්තර ටික දෙනවා. මොකද ඔයාගේ වගකීමක් තියෙනවා. මේක ලියලා මට එවන්න ෆොටෝ එකක් ගහලා දාන්න. හරි. ඔව් පුතේ. හෝම්වර්ක් එකක්ද? ඇහුනේ නැහැ.
ඕක homework එකක්ද? ඔව් ඔව්. මෙතනදි කරන්නේ. එතකොට මේකෙන් වාක්‍ය පහක් ලියන්න ඕනි ඔයා. එක වාක්‍යයක වචන 6ක් අඩුම තරමේ තියෙන්න ඕනි. වචන 6ක්වත්. උක්තාක්‍යයේ ගැලපෙන්න ඕනි. දැන් ඔයා දන්නවා. හතර වසරේදී ඉගෙන ගත්තා. ඒ ටික ගලපලා ලස්සන වාක්‍ය පහක් කියලා සර්ට ෆොටෝ එකක් ගහලා පැහැදිලි ෆොටෝ එකක් ගන්න ඔයා. ෆොටෝ එක ගහලා ඔයාට කියවන්න පුළුවන් ද බලන්න ඉස්සෙල්ලා. පැහැදිලිද? ඊට පස්සේ සර්ට වස්ටක් කරන්න. හරි. ඊළඟ කාරණය තමයි ඔයා මේ ජනවාරි මාසෙට මුදල් ගෙවුවේ නැත්තම් තව දවස් කීපයක් يعني තියෙන 10 කියන සඳුදා වෙනකොට මුදල් ගෙවලා රිසිට් එක WhatsApp කරන්න නම්බර් එක තියෙනවා. හරි. එහෙම වුණොත් ජනවාරි මාසෙට ඉඳන් සඳා ඉඳලා ලින්ක් එක මුදල් ගෙවපු group එක يعني ජනවාරි group එකට විතරයි තියෙන්නේ. ලබා දෙන්න. විශ්වාස කරනවා හොඳම තැන තමයි මෙතන. මොකද අඩු මුදලකට වැඩි වැඩ ටිකක් කරගෙන යනවා සති මාසයකට පැය 30ක් අපි වැඩ කරනවා. ඉතින් ඒක නිසා එකතු වෙන්න තව යාළුවෝ ඉන්නවා සම්බන්ධ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් සර් අදට නවතිනවා. පුතේ අද ගොඩක් මහන්සි යටලුවක් නැහැ ගන්නන්න තියෙනවා නම් ඕනි දෙයක්. හරි. එහෙනම් පරිස්සමින් ඉන්න වැඩ ටික කරගන්න. සඳයිදල ඉස්කෝල සාමාන්‍ය විදිහට ආරම්භ වෙනවා. පරිස්සමට යන බස් එකේ සෙනග ඉන්නවා මාස් ගලවන්න කරන්න යන්න නැතුව බොහොම පරිස්සමෙන් පුතා හැසිරෙන්න. හා කාට හරි කියන්න පුළුවන් අපි එහෙම උනාට අනිත් අය එහෙම නැහැ නේ කියලා. ඉස්සලා අපි එහෙම ඇදලා එමු. අපි හැදෙමු. අපි එක්කෙනා එක්කෙනා හැදෙනකොට මේක එහෙම පිටින්ම හරියාවි. එහෙනම් සර් නවතිනවා. හැමෝටම සුභම සුභ රාත්‍රියක් දරුවන් සරණයි පුතේ. සුභ රාත්‍රියක් දරුවන් සරණයි.